කයාල්ගේ මුණසිංහ කිවිවරියට අපි යළිත් තැරයුම් කරනවා මීළඟ අදියරේ ප්‍රධානයන් සඳහා. බලන්න මම බොරුද කිව්වේ කියලා මට හිතෙනවා. මේ සියල්ලන්ටම අඩකටවත් පිළිගන්වයි කියලාද අවසන් වන විට. හොඳයි. විමල් දයානන්ද මහත්මාට, මහින්ද දිසානායක මහත්මාට, කවින් රූපසිංහ මහත්මාට, මංජුල බණ්ඩාර මහත්මාට, කවින් රූපසිංහ මහත්මාට, මංජුල බණ්ඩාර මහත්මාට, දිනේන්ද්‍ර ජයවීර බණ්ඩාර මහත්මාට, අමරසිරි මුණසිංහ මහත්මාට, චාමර ප්‍රනාන්දු මහත්මාට, පවරි අමරසා වෙනවියට, ක්‍රිෂාන්තේ රම්දක මහත්මාට, දේශික කමලාංචන මහත්මාට, ලක්මිනි උඩවත්ත මහත්මියට, ඩියල් වික්‍රමසිංහ මහත්මාට, සුභානි හර්ෂණී මුතුකුමාර මහත්මියට, හර්ෂණ දිසානායක සහෝදරයාට, ශානිකා සුමනසේකර මහත්මියට, ජයන්ත රත්නායක මහත්මාට, දුලුෂාරාද අල්විස් මෙනවියට, අමිල උදාන ජයරත්න මහත්මාට, සයුරි ප්‍රාර්ථනා මෙනවියට, සඳරු ගමගේ මහත්මාට. මෙම අදියරේදී පිළිගැන්වීම් සිදු කරන්නේ ඒ අයට. ෑපත්‍රයේ ඉසව් විසි තුනක් තියෙනවා. මේ අවසන් වුණේ දහවෙනි අවස්ථාව. හොඳයි. එම ඔබේ කියවීමත් එක්ක මේ ගීතය තමයි ළඟට යෙදිය යුතු වන්නේ කියලා අපි විශ්වාස කරන්න. මේ ගීතය ගායනා කරන ඇත්තම අද මොනසිංහ මහත්මියට නොදැවෙන විදිහට ඔබත් හරි උද්‍යෝගයෙන් ඉන්න දවසක්. ඒ නොදැවෙනකමත් එක්ක අපි ආරාධනා කරන මේ ගීතය තනු නිර්මාණය කළේ ඔබේ සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයා රෝහණ ධර්මකීර්ති. ගීත ගායනා කිරීම සඳහා අපි ආරාධනා කරන්නේ දයාන් විතරණ. වහන් වෙවි වලාකුලෙන් වැසි රන් රිදිහුයෙන් ගෙතු පලස් විදා හරි ඉන්ද්‍රජාපයක් ඇදි දිලේ සැලින් මැකි නන්වනින් ප්‍රභාකෙනු රටාල දුන්ගනි රප්පෙනු පුළුන් බලාරුදේ කැටි තාරකා ඇසක් වසා රහස් මුදා හරි නූපුරක් සැලී දෙනුවන් නින්ද මග හරි මේ තරම් තිගුරයක් පින්න කැටි ගැසි වහන් වෙවි වලාකුලෙන් වැසි රන් රිදිහුයෙන් ගෙතු පලස් විදා හරි ඉන්ද්‍රජාපයක් ඇදි දිලේසනින් මැකි නන්වනින් ප්‍රභාකෙනු රටාල ගුංගනි Thank you.
මරුතේ සිහිල් උණු මක්යදී ඇරයුමක් පතාගිදී ගමන නොමනිමි සිනිහසේ පැතුම් දැරූ සොඳුරු අමුවෙහි උන් මාදනීය අසිරියයි නිහන බවබිදේ සඳේ වහන් වෙවි වලාකුලින් වැසි රන් රිදී හුයෙන් ගෙතු පලස් විදා හරි ඉන්ද්‍රචාපයක් ඇදී දිනීසලින් මැකි නන්වනින් ප්‍රභාකෙනු රටාල ගුංගනී මට චුට්ටක් කතා කරන්න ඕනි. ඇත්තෙන්ම මේ දැන් මං හිතන්නේ මාස දෙකක් වූ වෙන්න ඇති මට හේආර්කයක් කතා කරලකො මල්ලි සුභ ආරංචියක් තියෙනවා කියලා. ඔය ඊටස්සේ මං බැලුවා මොකද්ද මේ තරම් මේ සුභ ආරංචි කියලා. මං ඇහුවා අක්ක බඳින්නවත් යනවද කියලා. එතකොට කිව්වා ඒ වගේ එකක් නමා කියලා. ඉතින් අද ඇත්තටම හේආර්කයක් වගේ මගුල් ගෙදර වගේ. මොකද අර කිව්වා වගේ ඇය වයසයි මට වැඩිය වයසයි පොඩ්ඩක්. හැබැයි ඇය හරිම හැම් විලේම හරිම විනෝදෙන් ඉන්නේ හරිම සතුටෙන් ඉන්නේ. ඉතින් අනිත් එක ඇයට තියෙනවා පුදුම කළුගුණ සැලකීමක්. මම මේක විශේෂයෙන් කියන්න ඕනේ. දැන් ඔබට හම්බුණා නම් ඔබේ ආරාධනා පත ඒකේ කවුරුත් දකින්න නැතුව ඇති. හැබැයි හොඳට පිරික්සුවතින් පික්ස් බයි දෑන් විතාරණ කියලා පොඩියට ඒ පින්තූරේ යටින්ම තියෙනවා. ඒක මම හරි ගරු කරනවා. මොකද මම මේ කතා කරන්නේ මං හින්දා නෙමෙයි ඡායාරූප ශිල්පියගේ අයිතිය එක. දැන් ගීතයකදී පද රචකයා හා සංගීතඥයා කියන්නේ එතකොට ඒ ගැන අපි හරියට අපි දැන් ගායකයාගේ හඬ අඳුරගත්තත් මේක ලිව්වේ කවුද මේක සුනිල් ආර්ගමගේද ලිව්වේ නැත්නම් රෝහණ විරසිංහද සංගීත කලේ කියන එක අපි දන්නේ නැහැ. ගොඩක් වෙලාවට මොකද ඒක අපි අර අපි දන්නේ හින්දා අපි සාමාන්‍ය ගීත ගැන හොන උනන්දුවක් තියෙන හින්දා දැනගත්තා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම හිතනවා ඡායාරූපයක අයිතියත් ඒ ඡායාරූපියට දිය යුතුයි. ඉතින් ඒක මම හරිය අගය කරනවා. අනිත් එක ඇය මට කිව්වා අනේ මල්ලි මට මේ පින්තූර ටික අරන් දෙන්න කියලා. හැබැයි මම කිව්වා හරි ඔක්කොම ගම්මු හැමෝගෙම පින්තූර ගම්මු කියනකොට ඇයි ඊට පස්සේ කියන මේ නාද ශීක්ෂණය කරපු අයත් ගන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් මම දැන් මේක ලොකු වගකීමක් මම එක දවසක් දුන්නා සෙනසුරාදා දවසක මේ ඔක්කොටම එන්න කියන්නේ කියලා. කොටසයි ආවේ ඊළඟ ආයි සෙනසුරාදා දවසක් දුන්නා එදත් කොටසයි ආවේ. ඊට පස්සේ මම කටිර විශේෂයෙන් කතා කරලා කිව්වා එන්න මගෙන් ෆොටෝ එකක් ගන්න ඒක හරි වැදගත් වෙනවා කවදා හරි කියලා. මම මගේ පුරසාරම කිව්වා. ඉතින් එහෙම ආපු අය ඉන්නවා. ඉතින් එකම එක මල්ලිගෙන උර එන්න බැරුණා ගොඩක් දුර හිටියේ. එයාට මම පින්තූරයක් එවලකෝ මේ විදියට ආදේශිත පින්තූරයක් එවන්න මං ගන්න විදියට ස්ටුඩියෝ එකට ගිහලා පින්තූරයක් අරන් එවන්න මේ KR කක්කගේ ලොකු බලාපොරොත්තුවක් මේ හරියට කරන්න. මං හිතන්නේ මම දන්න හැටියට මේ මගේ ජීවිතේ මුල්ම වතාවට තමයි නාද ශික්ෂණය කියන එක හරි වැදගත් දෙයක්. මොකද කොයිතරම් අපි හොඳට ගායනා කරත් කොයිතරම් හොඳට සංගීතය කරත් හඬ හරියට මතුවෙන්නේ නැත්නම් වචන පැහැදිලි වෙහෙන්නේ නැත්නම් ඒ වගේම මේ හඬේ තියෙන රසය බෙදා දුන්නේ නැත්නම් නාද ශික්ෂක හරි කෙනෙක් නැති වුණොත් ඒ ගීතය වැළලෙනවා. ඉතින් ඒ නාද ශික්ෂණය කරපු පස් දෙනාගෙම පින්තූර අරන් මේ සංගත ඇටිය දැම්මා. ඉතින් කවදාක්වත් ගායන ගායකයෝ හැමදාම වැටෙනවා. රචකයෝ ඉඳලට වැටෙන්නේ සංගීතය කරන්න වැඩිය මේ ඉන්නේ නැති කාලෙක KR-කයක හරිම ආදර්ශයක් කරේ. මම හිතන් ජීවිතේ මම දකින මුල්වතාවට නාද ශික්ෂණය කරපු රෙකෝඩින් ඉන්ජිනියර්ස් කියන හරිම වැදගත් එක. දැන් ඕනි තරම් කෑම හදන්න පුළුවන් රහට කෑමක් හදන්න පුළුවන් වෙන්නේ හොඳ ගෘහණියකට. ඒකට ඒ අද්ගුණේ තියෙනුනේ. ඒ වගේ කෙනෙක් තමයි නාද ශික්ෂණය කරන අය. ඉතින් මං හිතනවා එවැනි අයගේ ඡායාරූප දැම්ම එක හරිම ලොකු දෙයක්. KR-කයක ඉස නම ආචාර කරන ඔබට තෙරුවන් සරණයි. ස්තුති. දැන් ඉතින් ගොඩක් ගීත රචකයාගේ ගායකයාගේ සංගීතවේදියාගේ නම ඇහෙන්නෙත් නැහැ මාධ්‍යවලින් වැඩිය. එහෙම කියන්න වැඩිය කැමැත්තක් නැතුව ඇති. ගීත ඉල්ලන අයගේ නම් හැමෝගෙම නම් කියනවා. ගෙදර හැමෝගෙම චූටි මැණිකේ ලොකු මැණිකේ නැන්ද මාම් බාප්පා ඔක්කොම කියනවා නිවැදක නිවැදිකවනොත්. ඉතින් මේව කියන්නේ නැහැ. කෙසේ වෙතත් අපි මීළඟ ගැයුමටයි එක්වන්න සූදානම් වන්නේ. අද කාලකින් දකින්නට නැති මුහුණුත් අපිට දකින්නට ලැබෙනවා. අපි සමහරවිට මේ ගීත අහලා තිබෙන හැබැයි කවුද කියලා දන්නේත් නැහැ මේ ගායක ගායිකාවන්. අපි ආරාධනා කරන්නේ තවත් තරුණ පරම්පරාවේ දක්ෂ ගායකයෙකුට. මේ ගීතය රචනා කළේ KR-කේ මුණසිංහ. ගීතය තනු නිර්මාණය කළේ කවීන් රූපසිංහ. කවීන් ඉන්නව මෙතන.
ගීතය ගානා කිරීම සඳහා අපි ආරාධනා කරන්නේ දේසික කමලාංචන. ඉස්සර මං කොළඹ කොළඹපුරේ සමහර ප්‍රදේශවලට පැහැදිලිව උදෑසනට මේ සිරිපාදේ දැක්කා. අනුවේ කළුතර පාලම ගාවට එතකොට පිල්ලෑව බෝධිය හරිය හරිය බොරලස්කමුව හරියට හරි පැහැදිලිව පෙනුණා. දැන් මේ වායුගෝලයේ යම් යම් දූෂිත තත්ත්වයන් එක්ක ඉස්සර වගේ පැහැදිලිව පේන්නේ නැහැ. දවසක් සිරිපා මළුවේ උඩ මළුවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පෙන්නවා ඈතින් අර පේන්නේ කළුතර බෝධිය තියෙන ඉසව්ව කියලා. අවහරේ සිරිපා දුටු අත්දැකීමක්. මීළඟට ගයන්නට ලීලානන්ද වික්‍රමසිංහට අපි ඇරයුම් කරනවා. ගායන ශිල්පියාණනි, ඔබට අමරසිරි මුණසිංහ සමග චාමර ප්‍රනාන්දු තමයි සංගීතය නිර්මාණය කළේ. ප්‍රියන්ත පුෂ්පකුමාරගේ නාද සංකලනය. මේ ලීලානන්ද වික්‍රමසිංහ. සිරිපාතිසි යේ මූරන් සමය
ගනලි අවාරේ සිරිපාදිසි යේමුරන් සමනලි රැන්දුුණු මඟරොන් සුවඳ අසමින් මන්තලා පසු කරයමින් මන්තලා පසු කරයමින් වැසුසට දෙමි විසිරුනාදෝ පෙතිහිරි අකල්වට වැසුසට දෙමි විසිරුනාදෝ පෙතිහිරි සුලන් මහගිරි ළමේ හැපෙමින් ඉහිරුවාදෝ මල්කෙමි අවාරේ සිරිපාදිසි පියමුරන් සමනලි අතර මංකරනට බැරි මතක මතකයේ සුවවිඳි අතර මංකරනට බැරි කියන්නේ හිරි එනුරි සින්නම් සැනෙන් කැඳවාගෙන සිරිපාදිසි පියමුරන් සමනලි අවාරේ සිරිපාදිසි පියමුරන් සමනලි රැඳුනු මගරොන් සුවඳ අසමින් මන්තලා පසු කරයමින් මන්තලා පසු ස්තුතියි. මීළඟට පිළිගැන්වීම් අංක පහ. තවත් පිරිසකට මේ කෘතිය සහ සීඩී පිළිගැන්වීම සඳහා ආරාධනා කරන යලිත් හේතුමයට, මංජුල බණ්ඩාර මහතාට, අනුර රණසිංහ මහතාට, ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාට, උපේක්ෂා සෙව්වන්දි ඉඳුරුව මෙනවේට, එයට අයටමයි එකත් හොඳයි, ඉමල් කත්තිලිනි මහත්මියට, රසික ඩී දුමින්ද මහතාට, රොෂාන් චමින්ද මහතාට, රසික ඉන්න හැංගිර ඉන්න මගින්, ගිහන් දුමින්ද මහතාට, තරින්දු ජයසිංහ මහතාට, නවරත්න පටබැඳිගේ මහතාට, ඩීඑම් වීරසිංහ මහතාට, පාලිත කළුබෝවිල මහතාට, හන්සි මදුෂිකා මෙනවියට, මංජු නැදගමූ මහතාට සහ
නුවන් පලිහ වඩන මහතාට.